ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 16 දෙනෙකුත් සහභාගී වන T10 ලීග් එක කතා කරමු. කෙලිපි මේ කෙලිපි විදුතුනේ විදුවේස්ලා හැමෝටම විදුගේ නිල්ලිම් කරලා තිබුණ බොහෝ දෙනෙක් T10 ලීග් එක ගැන කතා කරන්න කියලා. ඉතින් විදු කලිනුත් කිව්වා වගේ ක්‍රික් විදු YouTube channel එකේ තමයි විදු ක්‍රිකට් සම්බන්ධ වීඩියෝස් මුලින්ම අප්ලෝඩ් කරන්නේ. ඉතින් ඊට සෑහෙන වෙලාවකට පස්සේ තමයි මේ වීඩියෝ එක විදු YouTube channel එකේ අප්ලෝඩ් වෙන්නේ. දැන් තාමත් ක්‍රික් විදු YouTube channel එක subscribe කරපු නැති ඕගොල්ලෝ ගිහිල්ලා ක්‍රික් විදු YouTube channel එක subscribe කරන්න. මොකද දෙසැම්බර් මාසෙන් පස්සේ, ඒ කියන්නේ දෙසැම්බර් මාසයේ අවසානයේ ඉඳලා ක්‍රික් විදු YouTube channel එකේ තමයි ක්‍රිකට් සම්බන්ධ වීඩියෝස් සියල්ලම අප්ලෝඩ් වෙන්නේ. ඉන් පස්සේ වැදගත්ම ක්‍රිකට් වීඩියෝ එකක් විතරයි විදු YouTube channel එකට අප්ලෝඩ් කරන්නේ. ඒ නිසා ක්‍රික් විදු YouTube channel එක subscribe කරලා ඒකට bell icon එකක් click කරලා තියාගන්න. එතකොට ඔබට විදු වීඩියෝ එකක් අප්ලෝඩ් කරපු සැනින් දැනගන්න හැකියාවක් තියෙනවා. T10 League එකේ 3 වෙනි edition එක තමයි නොවැම්බර් 15 වෙනිදා ආරම්භ වෙන්නේ. නොවැම්බර් 15 ඉඳලා 24 වෙනිදා දක්වා දවස් 10ක කාලයක් මේ තරගාවලිය අබුඩාබි වල Sheikh Zayed ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. ඉතින් මේක තමයි ලෝකයේ එකම T10 තරගාවලිය ICC අනුමැතිය ලබාගත්ත. මේ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට මේක වැදගත්කමක් තියෙනවා. මොකද ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 16 දෙනෙක් මේ තරගාවලිය සඳහා සංචිතවලට නම් කරලා තියෙනවා. T10 තරඟ ස්වභාවය ගැන අපි මුලින්ම බලමු. තරඟයක් පැවැත්වෙන්නේ මිනිත්තු 90ක කාලයක්. එක ඉනිමක් මිනිත්තු 45කට සීමා වෙනවා. එක කණ්ඩායමකට පන්දු වාර 10ක් හිමි වෙනවා. එක පන්දු යවන්නෙකුට උපරිම පන්දු වාර 2ක් ක්‍රියාත්මක කරන්න හැකියාවක් තියෙනවා. මුල් පන්දු වාර 4 පවර් ප්ලේ පන්දු වාර විදිහටයි ක්‍රියාත්මක වෙන්නේ. මේ කාලය තුළ යාර්ථයේ සීමාවෙන් එපිට රැඳිලා ඉන්න පුළුවන් ක්‍රීඩකයන් 2 දෙනෙකුට විතරයි. වර්ෂාවෙන් බාධා මතුවෙච්ච අවස්ථාවකදී, එහෙමත් නැත්නම් වෙන යම් කාරණයක් නිසා තරඟයට බාධා මතුවෙච්ච අවස්ථාවකදී තරඟයේ තීරණයක් ලබා ගන්න නම් අවම වශයෙන් පන්දු වාර 5ක් ක්‍රීඩා කරලා තිබිය යුතුයි. එක කණ්ඩායමක් පන්දු වාර 5ක් ක්‍රීඩා කරලා තිබිය යුතුයි. තරඟයට බාධා මතුවෙච්ච අවස්ථාවකදී ඩක්වර්ත් ලූයිස් න්‍යායට අනුව තරඟයේ ප්‍රතිඵලය ගණනය කරනවා. ලකුණු සමවෙච්ච අවස්ථාවකදී සුපිරි පන්දු වාරයක් නැත්නම් සුපර් ඕවර් එකක් මගින් තමයි තරඟයේ ජය පරදුම තීරණය කරන්නේ. 2017 වසරේ තමයි මේ තරඟාවලිය මුලින්ම ආරම්භ වුණේ. එක්සත් අරාබි එමීර් රාජ්‍ය ක්‍රිකට් පාලක මණ්ඩලයේ අනුමැතියෙන් තමයි මේ තරඟාවලිය මුලින්ම ක්‍රියාත්මක වුණේ. නමුත් පළවෙනි තරඟාවලියට ක්‍රීඩා කළේ කණ්ඩායම් 6ක් විතරයි. එතනදී ශ්‍රී ලංකා කණ්ඩායමිනුත් කණ්ඩායමක් ඉදිරිපත් කළා, ටීම් ශ්‍රී ලංකා කියලා. කෙසේ වෙතත් මේ තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට අයත් උනේ 6 වන ස්ථානය. ඒ කෙසේ වෙතත් ශ්‍රී ලංකාව ඒ තරගාවලියේදී තරඟ වැදිච්ච අවසන් තරඟ, ඒ කියන්නේ 5 වන ස්ථානය සඳහා වැදිච්ච තරඟ වැදුණු තරඟයේදී භානුක රාජපක්ෂ වේගවත් ඉනිමක් ක්‍රීඩා කරන්න සමත් වුණා. ඉතින් මෙවර භානුකත් මේ කණ්ඩායම් වලට සංචිතයකට ඇතුළත් වෙලා ඉන්නවා. 2018 ටීම් ශ්‍රී ලංකා මේ තරගාවලියට එකතුනේ නැහැ. කෙසේ වෙතත් කණ්ඩායම් 8ක් මේ තරගාවලිය නියෝජනය කළා. එතනදී කණ්ඩායම් 8ක් සහභාගී වීම ඇතුළු සියලු නිර්ණායක සපුරා තිබීම නිසා ICC මේ තරගාවලිය නිල වශයෙන් පිළිගනු ලැබුවා. මෙවර තරගාවලියටත් කණ්ඩායම් 8ක් සහභාගී වෙනවා. කොලම්බස් කණ්ඩායමට හැරෙන්න අනිත් කණ්ඩායම් 7ටම ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් ඇතුළත් වෙනවා. අසේල ගුණරත්නත් මේ තරගාවලියේ සංචිතයක් සඳහා නම් කර තිබීම විශේෂත්වයක්. ඉතින් කලකට පස්සේ අපිට අසේලව ක්‍රිකට් පිටියේදී දැක බලා ගන්න හැකියාවක් තියෙවි මේ තරගාවලියේදී. ඒ වගේම උපුල් තරංග සහ දුෂ්මන්ත චමීරත් මේ තරගාවලියට නම් කරලා තියෙනවා. ඒ වගේම දඟපන්දු යවන්නෙක් විදිහට සුවිශේෂී නමක් දිනාගත් ක්‍රීඩකෙක් තමයි පෝල් ඇඩම්ස්. පෝල් ඇඩම්ස් වගේ පන්දු යවන ශ්‍රී ලංකාවේ කෙවින් කොත්තිගොඩත් මේ තරගාවලිය සඳහා නම් කරලා තිබීම විශේෂත්වයක්. ශ්‍රී ලංකාවේ සුපිරි ක්‍රීඩකයන් වන මාලිංග, තිසර, මැතිව්ස්, දික්වැල්ල, වනිඳු, දසුන්, නුවන් ප්‍රදීප්, ඒ වගේම භානුක රාජපක්ෂත් මේ තරගාවලියට ඇතුළත් වෙලා සිටීම විශේෂත්වයක්. ඉතින් ඔබට දකින්න පුළුවන් මේ කණ්ඩායම් වල අයිකන් කියලා නම් කරපු ක්‍රීඩකෙක් ඉන්නවා. අයිකන් කියලා කියන්නේ මේ කණ්ඩායමේ සිටින වටිනාම ක්‍රීඩකයා තමයි ඔවුන් ඒ විදිහට නම් කරලා තියෙන්නේ. ඉතින් අයිකන් ප්ලේයර් කෙනෙක් වීමේ අවස්ථාව ශ්‍රී ලංකාවේ උදා වෙලා තියෙන්නේ තිසර පෙරේරාට විතරයි. ඔහු නායකත්වයත් හොබවනවා. මේ තරගාවලියේ මූලික වටේ තරඟ පැවැත්වෙන්නේ A සහ B විදිහට කාණ්ඩ දෙකකට කණ්ඩායම් 4 බැගින් වෙන් කරලා එක් එක් කාණ්ඩයේ ඉන්න එක කණ්ඩායමක් අනිත් සියලු කණ්ඩායම් සමග තරඟ වැදිය යුතුයි. ඊට පස්සේ A කාණ්ඩේ 1 2 3 4 තෝරා ගන්නවා. ඒ වගේම B කාණ්ඩේ 1 2 3 4 තෝරා ගන්නවා ලබා ගන්න ලකුණු ප්‍රමාණය, ප්‍රසාද ලකුණු ප්‍රමාණයන් අනුව. ඊට පස්සේ A කණ්ඩායමේ පළවෙනියා B කණ්ඩායමේ පළවෙනියා හැර අනිකුත්
සියලුම කණ්ඩායම් සමග B කාණ්ඩේ අනෙක් සියලුම කණ්ඩායම් සමග තරඟ වදිනවා සුපර් ලීග් වටේදී. ඒ වගේම A කාණ්ඩේ දෙවෙනිය B කාණ්ඩේ දෙවෙනිය හැර අනිකුත් සියලුම කණ්ඩායම් සමග තරඟ වදිනවා සුපර් ලීග් වටේදී. ඒ අනුව පළවෙනි වටේදී තරඟ තුනකටත් සුපර් ලීග් වටේදී තරඟ තුනකටත් එක කණ්ඩායමක් සහභාගී වෙන්න අවශ්‍යයි. සුපර් ලීග් වටෙන් පස්සේ ලබා ගන්න ලකුණු සටහන අනුව 1, 2, 3, 4 හිමි කරගන්නා කණ්ඩායම් 4 අවසන් පූර්ව තරඟ සඳහා සුදුසුකම් ලබනවා. නොවැම්බර් 15 ඉඳලා 23 වෙනිදා දක්වා දිනකට තරඟ 3 බැගින් මේ තරඟාවලියේ තරඟ පැවැත්වෙනවා. 24 වෙනිදා තරඟ 2ක් පැවැත්වෙන්නේ අවසන් තරඟයේ සහ 3 වන ස්ථානයේ සඳහා වන තරඟයේ. සුදු පැහැති කොකබුරා පන්දුවෙන් සහ රෝස පැහැති කොකබුරා පන්දුවෙන් තමයි මේ තරඟාවලියේ තරඟ ක්‍රීඩා කරන්නේ. රාත්‍රී කාලයේ තියෙන තරඟවලට රෝස පැහැති කොකබුරා පන්දුව යොදා ගන්නත් සැලසුම් කරලා තියෙනවා. ඉතින් වෙනස්ම තරඟ අත්දැකීමක් අරගෙන ඉන්නේ මේ T10 ලීග් එක. අපි මෙහෙ බලනකොට තරඟේ අවසන් වෙනවා. වගේම T20 තරඟයකටත් වඩා ඉක්මනින් තීරණ ගන්න, ඉක්මනින් පන්දුවට පහර දෙන්න, වේගයෙන් ක්‍රීඩා කරන්න අවශ්‍ය කරන තරඟාවලියක්, වෙනස්ම අත්දැකීමක් ක්‍රිකට් ලෝලීන්ට ලබා දෙන තරඟාවලියක්. මේ තරඟාවලියේ ඉදිරි තොරතුරු, වැඩිදුර තොරතුරු, රසවත් තොරතුරු ක්‍රික් විදු YouTube channel එකෙන් ඔබ වෙතට අරගෙන එනවා. ඉතින් ක්‍රික් විදු YouTube channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් ගිහලා එන්න. ජය වේවා හැමෝටම.